සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ලබන 26 වනදා සිට දිස්ත්‍රික් අතර ගමනාගමන කටයුතු ආරම්භේ කොළඹට ඇතුළු නොවි ස්ථාන 6කින් බස් රථ නැවැත්වීමට පියවර ලොව පුරා ඉස්ලාම් ජනතාව බැතියෙන් සමරන රාමසාන් දිනය අදයි කොවිඩ් ආසාදිතින් 1100 ඉක්මවද්දී වෛරසයෙන් සුව වූ ගණන 674ක් ලෙස ඉහළට 90න කම ගෙන ආමාරයා ප්‍රථමයෙන් දේශීය පුවත් අන්තර්පලත් බස් සේවා එළඹෙන 26 වෙනිදා සිට ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඇදිරි නීතිය ලිහිල් කරන ලබන 26 වනදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට අද පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබෙනවා. එම සාකච්ඡාවේදී ලබන 26 වනදා කොළඹ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථ දහවණිය සම්බන්ධයෙන් කරුණු කිහිපයකට එළඹ තිබෙනවා. ඒ අනුව මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා දහවණිය නොකිරීම මටත් නුවරපාරේ පැමිණෙන අන්තර්පලාත් බස් රථ දහවණේ කිරීම නිට්ටඹුව දක්වා සීමා කිරීමටත් කොළඹ පහ පාරේ පැමිණෙන අන්තර්පලාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් දහවණේ කිරීමටත් ගාලුපාරේ පැමිණෙන අන්තර්පලාත් බස් රථ පානදුර තෙක් පමණක් දහවණේ කිරීමටත් අවිස්සාවෙල්ල හරහා කොළඹට හයි ලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර්පලාත් බස් රථ අවිස්සාවෙල්ලෙන් නතර කිරීමටත් අනුරාධපුර පුත්තලම සහ කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර්පලාත් බස් රථ මීගමුවෙන් නතර කිරීමටත් දක්ෂිණාදිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණක් දහවණේ කිරීමටත් බස් රථ දහවණය පෙරවරු 4:30 සිට පස්වරු 6 දක්වා සීමා කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. මෙම බස් රථ වලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්තන ස්ථානය දක්වා පමණක් වන අතර එම බස් රථ වල ගමනාන්තය පැහැදිලිව ඉදිරිපස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානයේ සඳහන් කළ යුතු වනවා. එමෙන්ම සෞඛ්‍යංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින්ම පැලඳ සිටිය යුතු අතර බස් රථ තුල මහජන සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සලසා තිබිය යුතු වනවා. අද සහ හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. මේ අතර ලබන 26 වෙනිදා සිට ඇඳිරි නීතිය ලිහිල් කරන බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දින ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ ලබන 26 වන අඟහරුවාදා ඇඳිරි නීතිය දිගටම පැවති කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක ඇතුළුව සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව අලුයම 4 සිට රාත්‍රී 10 වන තෙක් කාලයේදී පවණක් මෙතෙක් දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක ඇතුළුව සමස්ත දිව ඉනටම ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් වනු ඇති. කෙසේ නමුත් කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙක ඇතුළුව සමස්ත දිව ඉනටම ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනුතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුල පමණයි. මේ අතර එසේ ලබන 26 වනදා ඇඳිරි නීතිය ලිහිල් වූ පසු කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැරෙන්නට සෙසු දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සිදු කළ හැකි බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ. ලබන 26 වනදා ඇඳිරි නීතිය ඉවත්වන තෙක් අද සහ හෙට යන දෙදින තුල සමස්ත දිව ඉනටම පෙර පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. මේ අතර මුළු දිව ඉනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අද සහ හෙට යන දෙදින තුල ඇඳිරි නීති ක්‍රියාත්මක කාල සීමාවේ සුරසැල් වසා දැමීමට නියම කර තිබෙනවා. අද දින COVID-19 ආසාදිතින් 28 දෙනෙක් හමුවීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1117 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින හමු වූ සියලු ආසාදිතින් කුවෙට් හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක රැඳී සිටි පුද්ගලින් වන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ.
COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 21 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර අදාළ ආසාදිතින් අතුරින් 19 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් ඉතිරි ආසාදිතින් දෙදෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වෙමින් සිටි පුත්කලින් බබයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ වෛරසය ආසාදනය වී ඉන් පූර්ණ සුවය ලැබූ පුත්කලින් සංඛ්‍යාව 674ක් එසේම වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 434ක් මෙතර වෛරසය ආසාදනයේ වී රෝහල්ගත ප්‍රතිකාර ලැබුව තවත් නාවික හමුදා සමාජිකින් 10 දිනකෝ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව වෛරසය ආසාදනයේ වී පූර්ණ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 293ක්. එසේම ගත වූ සති 3ක කාලය තුළ මෙරට බාහිර සමාජයෙන් කිසිදු වෛරස් ආසාදිතයෙකු හමු නොවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩිදුරටත් පවසන්නේ. මෙය අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව බංගලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 273 දෙනෙකු අද අලුයම දිවයින්ට පැමිණියා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත විදේශගත ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000ක් පමණ ලංකාවට ගෙනවිත් තිබෙනවා. තවත් ලේඛනයේ 3000කට ආසන්න ප්‍රමාණයක් ගෙන්න ගන්නට කියලා ආයාචනය කරනවා. අපේ හෝමාගම දියගම තිබෙන මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ඉතාම හොඳ පහසුකම් සහිතව තියෙන නේවාසිකාගාර සම්පූර්ණයෙන් විදේශවල සිට පැමිණෙන දරුවන්ගේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලබා දීලා තිබෙනවා. කොතරම් අවශ්‍යතාවයේ තිබුණත් ඒ සියලු දෙනා නිරෝධායනී කිරීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව තමයි වර්ධනය වෙන්නේ. එක්වර කරන්න ප්‍රාතිහාරයකින් මෙන් කරන්න පුළුවන් කමක් නැහැ. COVID-19 වසංගත තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට නවීන පරිගණක මෘදුකාංගයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා. මෙම පළතායේ වීඩියෝ සංනිවේදනයක් ඇතිකර එමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගී වැළඳීමේ අවධානම අඩු කරනු ලබනවා. එසේම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ගිලන් රථයක් රෝගියාගේ නිවසට යැවීමට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කිරීමටද අවශ්‍ය තීරණ ගැනීමේ පහසුකම්ද මෙම මෘදුකාංගයේ මගින් වෛද්‍යවරයාට සලසා තිබීම විශේෂත්වයක්. COVID-19 මාරාන්තික වෛරසයේ ලෝකයේ පුරා පැතිර යාමත් සමග දිනකට ජීවිත දහස් ගණනින් අහිමි වන්නේ ඇසිපිය ගස නාශනයකින්. කෙසේ වෙතත් වෛරසයේ හමුවේ මේ වන විට ලෝකයේ බොහෝ රටවල් යලිත් නව චවයකින් සිය කටයුතු ආරම්භ කරමින් පවතිනවා. සියලුම ජීවයන්ගේ පැවැත්ම ස්ථාවර කිරීම උදෙසා නව එන්නත් පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කිරීමටද බොහෝ රටවල් විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරන්නේ වෛරසයේ හමුවේ පරාජය බාර නොගනිමින්. වෛරසය ආසාදනයේ වී ලොව පුරා පූර්ණ සුවය ලැබූ පුත්කලින් සංඛ්‍යාව 22,54,299ක්. මේ අතර වෛරසය ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 172 කාන්තාවක් පූර්ණ සුවය ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ලොව පුරා ස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා. පුරා මාසයක් උපවාස ශීලයේ රැකීමෙන් පසු නවසඳ දැකීමත් සමග ආරම්භෙන රාමසාන් උත්සවය ඉස්ලාම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී දිනයක්. අල්ලාහ් දෙවියන් විසින් ඉස්ලාම් ජනතාවට වගකීම් පහක් අනිවාර්ය කර තිබෙනවා. ඉන් හතරවන වගකීම වන්නේ රාමසාන් උපවාස ශීලයයි. සමානාත්මතාවයේ දිනේ හෙවත් ඊතුල් ෆීතර් දිනේ ලෙසද රාමසාන් දිනය හඳුන්වනු ලබනවා. ස්ලාම් දහමට අනුව රාමසාන් උපවාස ශීලයේ යනු නිරාහාරව සිටීම පමණක් නොවේ. ඉන් ආධ්‍යාත්මික ශික්ෂණයද තහවුරු කෙරෙනවා. අද දිනේ තුලදී ස්ලාම් ජනතාව ජාති ආගම් ભેදෙන් තොරව සිය අසල්වාසීන් සමග සතුට බෙදා ගැනීමද විශේෂත්වයක්. මේ අතර රාමසාන් දිනේ වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු විපක්ෂ නායකවරයා සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රාමසාන් දින පණිවිඩය මගින් පෙන්වා දෙන්නේ ස්ලාම් ධර්මයේ ගොඩනැගී ඇති කුළුණු පහ එකක් වන අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීම බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාමසාන් දින පණිවිඩය මගින් පවසන්නේ
COVID-19 පැතිරියාම වැළැක්වීමේ පියවරක් ලෙසින් ආරක්ෂක සහ සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැද යුතු බැවින් පසුගිය වසරවල මෙන් නොව මෙවර රාමසාන් උත්සවයේ ඉතාචාම් ආකාරයෙන් සැමරිය යුතු බවයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ රාමසාන් උපවාසය නිමා කරමින් ඊද උල් ෆීතර් උත්සවයේ සමරනු ලබන ශ්‍රී ලංකා වාසී සහ සමස්ත ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට තම උණුසුම් සුබපැතුම් එක් කරන බවයි. මේ අතර හිටපු විපක්ෂ නායක සහ වත්මන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය රාමසන් දින පණිවිඩය මගින් පවසන්නේ නවසඳ බැලීමෙන් පසුව සමරන රාමසන් දිනේ හෙවත් ඊද උල් ෆීතර් උත්සවය තුලින් ගම්‍ය කරනුයේ සමානාත්මතාවයේ මාහැංගී පණිවිඩය බවයි. එමෙන්ම සියලු මුස්ලිම් බැතිමතුන්ට තමා සුභාශිංසන එක් කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පණිවිඩය මගින් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරමින් නිවසේ සිට ආගමික වතාවත් මෙලෙස සිදු කළා. මේ අතර වෙනදාට රාමසාන් උත්සව සමයේ බැතිමතුන්ගෙන් පිරී ඉතිරි පවතින මක්කම මෙවර ඉස්ලාම් පූජකවරුන්ට පමණක් සීමා වුණා. එමෙන්ම ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ද මෙවර රාමසාන් උත්සවයේ සමරනු ලැබුවේ තම නිවසේ සිටයි. COVID-19 වෛරසය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයින්ට අදවන විට ඉතිරි වෙත්තේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් ඔපුටා ගැනීම කිහිපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් ලෙස විය. 2006-2009 යුද සමයේ වසරකට 6% වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩි විය. 2014 අවසානයේ 7299ක් වූ කොටස් වැළඳපොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසයේ වන විට 5990ක් දක්වා අඩු විය. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසාද ලංකාවේ ආර්ථික බිඳවැටීම තවත් උත්සන්න විය. COVID-19 වසංගතයේ විසින් මුළු ලෝකෙම ගිලගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේය. COVID-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරි වෙත්තේ එක විකල්පයක් පමණි. ඒ ශ්‍රී ලංකාව ගොඩනැගීම පමණයි. COVID-19 වසංගතයේ ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම් මෙරටට යන කල දසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. උපුටා ගැනීම අවසන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රටේ කඩාවැටුණු ආර්ථිකය නගා සිටුවීමට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු මහබැංකු අධිපති මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් දිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. යද පෙරවරු සියත ටීවී ඔස්සේ විකාශය වූ එක්ව නැගුම වැඩසටහනට සහභාගී වෙමින් රජයක් වුණාම රජයටත් සිදු වෙනවා යම් උදරක් තියෙන වෙලාවේ ප්‍රමුඛත්වයේ තෝරගන්න. ඒතර ඒ ප්‍රමුඛත්වය අනුව කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒකට වැඩිපුර සමහරක් වෙලාවට යොදවන්න වෙනවා වැඩිපුර මුදල. තව තැනකට පොඩි දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊපස්සේ ඒ දුර්වලතාවය ඇති වෙන කට්ටිය ඇවිල්ලා කෑ ගැහුවොත් ඉතින් අපිට මේක දෙන්නේ නැහැ කියලා අර දරුවෙක් අනිත් දරුවාට මොනවා හරි ලැබෙනකොට ඇවිල්ලා දොස් කියනවා වගේ අම්මයි තාත්තට. මේ කාලය තුලදී නව ජීවන රටාවට යන්න ඕනේ. මොකද වැඩ නවත්තන එක නෙමෙයි හපංකම. තිබිච්ච වැඩ කරගෙන යෑම අලුත් ක්‍රමවේදයකට අපි පිටරට යන්න ඕනේ. පිටරට ඉඳලා මිනිස්සු මෙහෙට එන්න පුළුවන් වෙන්නේ. සංචාරක ක්ෂේත්‍රය ගැලෙන්නට ඕනේ. ඇඟලුම් ක්ෂේත්‍රය හැදෙන්නට ඕනේ. ඉතින් ඒව ඔක්කොම කරන්නට ඕනේ නව නෝමල් එක හරහා. වත්මන් රජය පාර්ලිමේන්තුවක් නොමැතිව ඒකාධිපති පාලනයක් ගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රටට කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් ලැබිච්ච මුදල් ආධාර ගැන අපි කතා කරන්න තැනක් නැහැ. අපිට දැනගන්න විදියක් නැහැ. පාර්ලිමේන්තු කැඳවීමක් නැහැ. ඒකාධිපති ගමනක් යනවා. 225 මේපා කියලා සමහර අය කියනවා. අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තම් මේ රජය නියෝජනය කරන හැම කෙනෙකුටම වග කියන්න වෙනවා. අද ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි හරි මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරන මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට මේ මට ඉදිරියේදී වග කියන්න වෙනවා. රටේ මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් කරගෙන යන වැඩසටහන පිළිබඳව දේශපාලන බලපෑම් වලට යටත් නොවි මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. එයද ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමට අවස්ථාව ලැබුණු විගසම
රටේ ජනතාව ගැන කල්පනා කරලා ඡන්දේ කල් දාන්න ක්‍රියාත්මක වුණා. ඒ නිසා ජනතාවගේ වාසනාවට විශාල පිරිසක් මේ වසංගතයෙන් බේරා ගැනීමට පුළුවන්කම ලැබුණා. ආණ්ඩුවට ඕන ඕන විදියට මැතිවරණ පවත්වන්න මැතිවරණ කොමිසම සූදානම් වුණේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට මැතිවරණ කොමිසම දකින්නේ නයාට අඳුකොළ දකින්නවා වගේ කියන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. වත්මන් රජය සාර්ථක ලෙස COVID-19 වෛරසය පාලනය කළද එය විපක්ෂය අගය නොකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකුඩි මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 2014ට කලින් ඛනිජ තෙල් මිල ඩොලර් 130 ගානට තියෙන කොටත් රජයේ බර දරාගෙන ජනතාවට පහසු මිලට ලබා දෙන්න කටයුතු කරපු අතීතයේ මතක නැහැ. ඒ නිසා මේ තත්වය උහුලන්න බැරි කණ්ඩායම් වලට අද ජනතාව ඉදිරියට යන්න බැරුව බීතියටපත් වෙලා මැතිවරණ එපා කියනවා. කොවිඩ් මර්ධනය කොපමණ හොඳට කරත් ඒ පිළිබඳ කිසිම අගය කිරීමක් ඒ නායකයන් කීප දෙනාගේ කටින් අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න රටේ ජනතාව මේ වැඩපිළිවෙල අගය කරනවා. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා. කොරෝනා වෛරසය හමුවේ දැඩි පීඩාවට පත්වෙත්තේ රටේ පෞද්ගලික අංශයේ බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා පවසනවා. එයද අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කොරෝනා වසංගතය නිසා බරපතලම හානියට පත් වෙලා තියෙන ශේෂයක් තමයි රටේ ආර්ථිකය. ආර්ථිකයේ බරපතලම තත්ත්වයට පත් වෙලා තියෙන කොටස තමයි අපේ රටේ පෞද්ගලික අංශය. නමුත් තාම මොනවා වුණත් රාජ්‍ය අංශයට රස්සාව තියෙනවා. වැටුප් යම් පමණකට ගෙවනවා. අර්බුද ගොඩක් තිබ්බත් නමුත් පෞද්ගලික අංශය ගත්තොත් අද බරපතල ආකාරයකට ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා. රස්සාව කළා, සොච්චම් වැටුපක් අරගෙන ඒකෙන් යන්තම් ජීවිතේ ගැට ගහගත්තා. මේ වෙනකොට පෞද්ගලික අංශය රට පුරාම පැතිරිලා වසංගතයක් බවට පත් වෙලා තිබෙනවා. රැකිය අහිමි කරලා තිබෙනවා. රජයට මුදල් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය සේවකීන්ගේ වැටුප් කප්පාදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම් මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියන රුපියල් 5000ක් නෙවෙයි හරින රුපියල් 20000ක් දෙන්න ඕනේ පවුලකට. දැන් ආණ්ඩුවට සල්ලි නැහැ. ඒකනේ මේ රජයේ සේවකීන්ගේ පඩි කපන්නේ. ඒකනේ ඕටයිම් ගෙන්නේ. ඒක නිසා ඒකනේ බදු වැඩි කරේ. දැන් මහලොකුර පැහැව්වා නේද? දැන් සැපද? ළූණු හම්බුණාද? අල හම්බුණාද? පරිප්පු ගාන කීයද? අපි කොහොමද දුන්නේ කියලා ඇහුවා නේද? දැන් කොහොමද? දැන් මිනිස්සුන්ට කණ්ඩ හම්බෙනවද? දැන් අල කීයද? පරිප්පු කීයද? කෝ 17 එකක් හම්බෙනවද? දැන් අපිට ආයෙත් ආන්න වෙලා තියෙනවා. දැන් රටකටා පුවත් කිහිපයක් කෙටින්. මවකගෙන් අතරමං වූ මසක පමණ අලිපැටවකු බෝගස් වැව සිවිල් ආරක්ෂක බලකා මොරපොළ වෙත පැමිණ තිබෙනවා. එහිදී සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් සහ බෝගස් වැව පොලිස් නිලධාරීන් වනජීවි නිලධාරීන් දැනුවත් කොට අලිපැටව අල්ලා වනජීවි නිලධාරීන් වෙත බහර දී තිබෙනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර වතු කම්කරුවන් හට අලෙවි කරමින් සිටි සැක්කරුවන් දෙදෙනෙකු භගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේව් ලයිෆ් සංවිධානය සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේව මොරටුව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා එළවලු මලු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ මොරටුව ශාන්ත සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානයේදී අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් ගේට්ටුවක ගැටි සිදු වූ අනතුරකින් හැටන් ප්‍රදේශයේ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවන ආකාරය අසල නිවසක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. Thank you.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.